ඒ පැවැති කාලයේ හිටපු වන්නේ ආඥාපති ඒ වගේම පසුව ශ්‍රී ලංකා යුද හමුදාපති හා මාණ්ඩලික ප්‍රධානි තන්තුර දරපු මේ ජෙනරල් ජගත් ජයසූරිය මැතිතුමාට යුද අපරාධ චෝදනා නගලා තියනවා කියලා. ඉතින් අපි විශ්වාස කරනවා කරුණු කීපයක් මත ඔහු වෙනුවෙන් ශ්‍රී ලංකා ආණ්ඩුව පෙනී සිටිය යුතුයි. ඒ නඩුව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය මැදිහත් විය යුතුයි හේතු කීපයක් මත. එකක්, ඔහු ශ්‍රී ලංකා යුද හමුදාවට බැඳිලා කටයුතු කළේ රාජකාරියක් ඔහු වන්නේ ආඥාපති හැටියට කළේ. ඔහුගේ පුජ්‍යලික කටයුත්තක් නෙවෙයි. නිසා ශ්‍රී ලංකා රජයට වගකීමක් තියෙනවා තමන්ගේ රාජ්‍ය සේවකයා වෙනුවෙන් පෙනී සිටින්. අනිත් පැත්තෙන් ශ්‍රී ලංකා යුද හමුදාව කියන්නේ නීත්‍යානුකූලව ප්‍රජාතන්ත්‍රවාදීව මැතිවරණවලින් බලයට පත්වෙච්ච ආණ්ඩුවක නිල රාජ්‍ය ආරක්ෂාව භාරව තිබෙන ආයතන. එතකොට ඒක මේ රටේ නීතිය ඇතුළෙත් ජාත්‍යන්තර නීතිය ඇතුළෙත් නීත්‍යානුකූලයි. ඒ අනුව එතුමා වන්නේ ආඥාපති හැටියට සිදු කළ කාර්යභාරය නීත්‍යානුකූලයි. ඒව ජාතික ජාත්‍යන්තර නීතියට අනුකූලයි. ඒ වගේම ඔහු ඒ කටයුත්තේ නියලුනේ ඇමති මණ්ඩලයේ ජනාධිපති සේනාධිනායක ඇතුළු මුළු රටේම ආරක්ෂාව වෙනුවෙන්. නිසා ඒක සාමූහික වගකීමක කොටසක් ඔහු ඉටු කළා මිසක් ඔහුගේ පුජ්‍යලික වගකීමක් ඔහු ඉටු කළේ නැහැ. ඒ වගේම ඔහුගේ මේ ක්‍රියාකලාපය නිසා, ඔහුගේ මේ දායකත්වය නිසා රටට සාමය උදා වුණා. ඉන්පස්සේ ඝාතන සිද්ධ වෙලා නැහැ. මිනීමරුම් සිද්ධ වෙලා නැහැ. සබායම් සිද්ධ වෙලා නැහැ. අවුරුද්දකට 3000ක් විතර මැරිච්ච යුද්ධය වැළකීලා තියෙනවා. දැන් ඒක සිද්ධ වෙලා 2009 ඉඳන් අවුරුදු 8ක් වෙනවා. එහෙන් බැලුවාම 25000කගේ විතර ජීවිත බේරන්න දායක වෙලා තියෙනවා මේ ජගත් ජයසූරිය මහත්තය. ඒ නිසා ඔහුට එරෙහිව එවැනි කිසිම ක්‍රියාමාර්ගයක් ගැනීමට එරෙහිව රටේ ආරක්ෂක හමුදා පැත්තෙන් පෙනී ඉඳින්න ඕනේ රජය, පෙනී ඉඳින්න ඕනේ අපේ ආණ්ඩුව. ඒ වෙනුවෙන් කටයුතු කරන්න ඕන ඔහුගේ පුජ්‍යලික කාරණයක් නෙවෙයි.